පුතාලට මාව ඇහෙනවද? ඔව් සර්. හොඳයි. ඉතින් පුතේ, ඔන්න අපි තවත් දවසක සූදානම් වෙන්නේ අපි වැඩ ටික ආරම්භ කරන්න. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපි හැම දෙයක්ම කරන්නේ අපේ ජීවිතේ දියුණුව වෙනුවෙන්, නැත්තම් අපේ අනාගත ඉලක්ක වෙනුවෙන්, අපේ අරමුණු වෙනුවෙන්. ඉතින් එහෙම යන ගමනේදී අපට සිද්ධ වෙනවා ගොඩාක් දේවල් සිද්ධ කරන්න. ඒ තමයි පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන, අපට පුළුවන් වෙන්න ඕන අපේ ගමන සාර්ථක කරගන්න, අපේ ඉලක්ක සාර්ථක කරගන්න, අපේ අරමුණු සාර්ථක කරගන්න. ඉතින් ඒ යන ගමනේ මේ සියලු වැඩ කටයුතු වලින් සියල්ල සාර්ථක කරගෙන අරමුණට ඉලක්කයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. එහෙනම් පුතේ ආයුබෝවන්. Hi, Bowen sir. හොඳයි පුතේ, අපි ඉගෙන ගනිමින් හිටියේ භාෂාව පිළිබඳ. විශේෂයෙන්ම අපි දන්නවා භාෂාව කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. දැන් සමහරක් තැන්වලදී, නැත්නම් සමහරක් විටකදී අපි අපේ භාෂාව පිළිබඳව හිතන ප්‍රමාණය, නැත්නම් අපි දකින ප්‍රමාණය, අපි තේරුම් ගන්න ප්‍රමාණය හරිම වෙනස් පුතේ. ඒකට හේතුව තමා අපි මේ භාෂාව කියන එකට දෙන ප්‍රමාණ, නැත්නම් අපි දෙන ලකුණු වෙන්න පුළුවන්, දෙන වටිනාකම් වෙන්න පුළුවන්, අපි ඒවා නිසි ආකාරයට ලබා දෙන්නේ නැහැ. ඒ නිසි ආකාරයට ලබා නොදීමේ ප්‍රතිඵලය විදිහට අපට සිද්ධ වෙන්නේ මොකක්ද? විශේෂයෙන්ම අපි කරන කරුණු වලින් අපිට අපේක්ෂා කරන දැනුම ලබා ගන්නට නොහැකි වෙන්නේ. ඉතින් ඒක හින්දා පුතේ මතක තියාගන්න ඕනි, අපි ජීවිතේ ඉලක්ක වලට යන්න ඕනි, අපි අරමුණු වලට යන්න ඕනි. ඔය හැම තැනකටම යන්න නම් අපි මොකද කරන්නේ? සාර්ථකව නැත්නම් නිවැරදිව මේ දේවල් අධ්‍යයනය කරලා තියෙන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි අධ්‍යයනය කරා කියලා කියන්නේ පුතේ යම් දෙයක් වටහා ගත්තා කියන, තේරුම් ගත්තා කියන. ඉතින් ඒක නිසා අපි මේ උත්සාහ දරන්නේ අපි තියෙන දැනුම, නැත්තම් වෙන කෙනෙක් ගාව තියෙන දැනුම අපි කොහොමද ලබා ගන්නේ, නැත්තම් අපි සතුව තියෙන දැනුම අපි කොහොමද වර්ධනය කරගන්නේ, වැඩි දියුණු කරන්නේ. මෙන්න මේක තමයි මූලික දේ. අන්න ඒ සඳහා තමයි අපි භාෂාව භාවිත කරන්නේ. ඉතින් ඒ සඳහා භාෂාව භාවිත කරනවා කියවා වගේම ඒ සඳහා භාවිත කරන භාෂාවේ අපි කියවා පුතේ මූලික කොටස් කිහිපයක් තියෙනවා කියලා. මම පුතාලට මතකයි නේද අපි භාෂාවක් කියන එක ඉගෙන ගත්ත, මතකද? භාෂාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්ත මතකයි නේද පුතේ? ඔව්. එතකොට භාෂාව කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න, මේ සත්ව ලෝකේ කිසිම සත්වයෙකුට නැති, මිනිස්සු වෙච්ච අපට පමණක් තියෙන වටිනා කියන දෙයක්. එතකොට මේ වටිනා දේ තුල තියෙන දේ තමයි පුතේ අපට පුළුවන් අන් අය කියන දේ වටහා ගන්න. ඒ වගේම අපි කියන දේ අන් අයට වැටහෙන විදිහට කියන්න. ඉති පුතේ ඔක්කොටම වැටහෙනවා කියන එකේ සරලම දේ තමා පොදු සම්මතයක් කියන එක. මොකද්ද මයි පුතාලා? පොදු සම්මතයක් කියන. එතකොට පොදු සම්මතය කියන එකට එකඟ වෙලා අපි අපේ භාෂාවට හදාගන්නවා අක්ෂර. මොනවද මයි පුතාලා හදාගන්නේ? අක්ෂර. අක්ෂර. මේ අක්ෂර කියන එකේ තියෙන දෙන මොකුත් නෙවෙයි, පොදු සම්මතයක් කියන හැමෝම පිළිගන්න, පොදුවේ පිළිගන්නවා, එකට පිළිගන්නවා කියන. අන්න ඒක ගැන කතා කරලා අපි කිව්වා භාෂාවක් අඛණ්ඩව, ඒ කියන්නේ ඛණ්ඩණය නොවි, කැඩෙන්නේ නැතුව. අඛණ්ඩව කියන්නේ න ඛණ්ඩව. ඛණ්ඩ කියන්නේ කාණ්ඩය කියන එකනේ, කොටස කියන එකනේ. එතකොට න ඛණ්ඩ අඛණ්ඩ කියන්නේ කෑලි කෑලි වලට කැඩෙන්නේ නැතුව, කොටස් වලට වෙන් වෙන්නේ නැතුව. ඒ කියන්නේ දිගටම පවතින නම් අපට වුවමනා වෙනවා පුතේ මේ අද කියපු එක හෙටට කියන්නත්, හෙට එක අනිද්දාට කියන්න. අන්න ඒ සඳහා තමයි අපිට මෙන්න මේ අක්ෂර මුල් වෙලා අක්ෂර මාලාවක් නිර්මාණය වෙන්නේ. මම පුතාලට මතක ඇති අපි අක්ෂර මාලාව ඉගෙන ගත්තා. අපි අක්ෂර මාලාවේ අකුරු කීයක් තිබ්බද? 18. ඈ, මුළු අක්ෂර නෑ මාලාවේ? නෑ
ඊයේ දොක්කම සැටයි. 60යි තේරුණා නේද? 60යි. දැන් අර ගිය සතිය අපි ඉගෙන ගත්ත කොටස ගැන නේ ඔළුවට ආවේ නේද? හොඳයි. ඒ 60 හැම වෙලාවෙම 61 විදිහට තිබුණාද? අපි ඒව වෙන් කරා, වර්ග කරා. ඒ අනුව අක්ෂරමාලා ප්‍රධාන කොටස් කීයකට බෙදුණාද මයි පුතාලා? දෙකකට දෙකකට. ආ කියන බලන මොනවද? ආ ඒ දෙක මොනවද? ස්වරයි ව්‍යංජනයි ස්වරයි සර. ව්‍යංජනයි. ඊට පස්සේ අපි එතෙන්දි කතා කරා මේ ස්වර කියන කෙනා ගැන නේද? අපි දැන් දෙයක් කීවම හොඳට මතක තියාගන්න පුතේ. දැන් ඔයාලා 7 වසර වුණාට එන්න එන්න වැඩි දියුණු වෙනවානේ. එතකොට අපි ගාව තියෙන ඕන ප්‍රධානම ගුණය තමයි පුතේ, නැත්නම් අපි ගාව තියෙන මූලික වටිනාම දේ තමයි අපි කියන දේ තවත් කෙනෙකුට හොඳට පැහැදිලි වෙන්න ඕන. එතකොට අපි ලියන දේ හොඳට පැහැදිලි වෙන්න ඕන. මේක තමයි පුතේ අධ්‍යාපනය කියන්නේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් නෙවෙයි. ඔයාලා හොඳට මතක තියාගන්න. මේ ටියුෂන් එකම වුණත් එහෙමයි. තේරුණා නේද? ඕනම දෙයක අපේ මූලික දේ. එතකොට අපි කියන සංකල්පය පිළිබඳ තේරුම් ගන්න ඕනේ. හොඳයි. ඒ අනුව මං අහනවා මොකද්ද මයි පුතාලා සොර කියලා කිව්වේ? සොර කියලා අපි හැඳින්නුවේ මොනවද? ඔව්. සොරයක් කියලා කිව්වේ මොකද්ද පුතේ? උත්තරය දෙන්න. මතකයි නේද අපි ඉගෙන ගත්තා? දම්සි මාව ඇහෙනවද? අවසර ඔව්. අපි සොර කීයක් තියෙනවා කියලා ඉගෙන ගත්තද? 18. 18ක්. ඒ ටික ලියාගත්ත මතකද? අවසර ඔව්. ඊට පස්සේ අපි කිව්වා මේ සොර කොටස් කීයකට බෙදුනාද? අපි අර මැෂින් එකකට දාලා බැලුවේ. ඔව්. කියන්න. ඉන්න පුතාලා කියන්න. ඊට පස්සේ සොර කොටස් කීයකට බෙදුනද? දෙකකට දෙකකට. ආ ඒ දෙක මොනවද කිව්වේ අපි? දීර්ඝ සර කෙටි සර. කෙටි සොර කියලා. ඊට පස්සේ මං අතිරේකෙක්කුත් කියලා දුන්නා නේද? මොකද ඒ අතිරේකෙකට කිව්වේ? ඔව්. මිශ්‍ර සොර කියලා එක්කුත් කිව්වා නේද? මතකද නැද්ද? ඉක්මනට කියන්න. හරි. එතකොට දම්සිත් මතක නැද්ද? ඔ දම්සිත් ඇහෙනවද? පුතාලට මම ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ආ කියන්න. අවසානයේ ඉගෙන ගත්ත දේ මොකද්ද කියන්නේ ඒකට? ඔව්. හා අවසානයේ ඉගෙන ගත්තේ මොනවද කියන්නේ? මාව ඇහෙන්නේ නැතු ගියාද පුතේ? අපි අවසානයේ ඉගෙන ගත්ත නේද ව්‍යංජන කියන මාතෘකාව? සර් මට අන්තිම ටිකේ ඉන්න බැරිනවා සර්. ආ ඒකනේ මම මේ බැලුවේ මොකද කියලා. කොයි ටිකේද ඉන්න බැරි උනේ? සොරවලි. සර් සොරවලි. මට විනාඩි සර් මට ටික වෙලාවෙ ඉන්න පුළුවන් අර. ආ හරි. හොඳයි. එහෙනම් පුතේ ඔන්න අපි සොර ටික සාකච්ඡා කරා. එතනින් එහාට අපි ගියා ඊළඟ කොටසට. තේනවා නේද? කවුද අපේ ඊළඟ පුතා? මාව ඇහෙනව නේද? ඔව්. ලසන්ත. ලසන්ත කියලා දින්නේ පුතේ. ඔයාගේ නම මොකද්ද? මාව ඇහෙන්නේ නැද්ද? හරි. ඊට පස්සේ අපි අද කතා කරන්න තියෙන්නේ පුතේ. ආ ඇහෙනවා. පුතා ගිය සතියේ හිටිය නේද පන්තියේ? අවසර ඔව්. මොනවද අවසානයේ ඉගෙන ගත්තේ අපි? ඔව්.
ඔයාගෙන් අහන්නේ අවසානයේ අපි නවත්වුවේ කොතනද? මං කාරණාවක් කියලා නැවැත්තුවා. මොකක්ද ඒක? කෙටි සර. ඕ කෙටි සොර. දීර්ඝ සොර ලිව්වේ නැද්ද ඊට පස්සේ අපි? ඊළඟ දීවා. ඒ ටික මතකයිද? ඉක්මනට. ඔව්. ඊට පස්සේ අපි කතා කරා මිශ්‍ර සොර කියලාත් මං කියලා දුන්න නේද? නෑ කේටි සොරයි දීර්ඝ සොරයි කියලා ඉගෙන ගත්ත මතකද? ඒ දෙකම ලියා ගත්ත නේද? ඊට පස්සේ අපි ගියේ මොනවටද? ව්‍යංජන. මොනවද ව්‍යංජන? මාතෘකාව ලියා ගත්තද අපි ගිය සති ව්‍යංජන කියලා? නෑ නෑ. හරි, මට පුතා කියන අවසානයේ ලියා ගත්ත සටහන මොකද්ද කියලා කියන්න. පොතේ තියෙන අවසානයේ ලියා ගත්ත සටහන. කෙටි සර්. කෙටි සොර. හරි, එතකොට දීර්ඝ සොර කියලා ලියා ගත්තේ නැද්ද ඔයාලා? ලියාගත්තද? ඒකනේ. හරි, දීර්ඝ සොරත් ඉවර කරා. හරි, මාතෘකාවද ලියා ගන්න පුතේ. ව්‍යංජන කියන එක තේරව නේද? ව්‍යංජන කියන එක පැහැදිලි නේද? හරි, ලියා ගන්න. ව්‍යංජන කියන එක ව්‍යංජන එහෙම නෙවෙයි ඈ. ව්‍යංජන මයි පුතාලා මේක හොඳට අහගන්න. මේ ව්‍යංජන කියපුවම තේරෙනවද? ස්වර අකුරු වලයි ව්‍යංජන වලයි වෙනසක් තියෙනවා. එතකොට අපි ස්වර අකුරු කිව්වේ තමා විසින් ශබ්දවල. තේරෙනා නේද? තමා විසින් ශබ්දවල. ඒ කියන්නේ ස්වර අකුරක විශේෂත්වය තමයි පුතේ, එයාට තනියෙන් ශබ්ද වෙන්න පුළුවන්. එයාට පුළුවන් තනියෙන් ශබ්ද වෙන. ඒ හින්දා තමයි අපි ස්වර කිව්වේ. ඊළඟ එක තමයි මෙන්න මේ ස්වර වලින් එහාට ගියපුවම අපිට අනෙක් එක තමයි පුතේ ව්‍යංජන. ව්‍යංජන නෙවෙයි මොකද්ද? ව්‍යංජන කියන්නේ. එතකොට ව්‍යංජන කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පෙනහැරේ ඉඳන් ගලාගෙන එන වායු ධාරාව, උගුර, තල්ල, මුදුන, දත්, තොල්, නාසය කියන තැන්වලදී බාධාවකට ලක් වෙලා. මොකටද වෙලාද පුතේ? බාධාවකට ලක් වෙලා ඇතිවන ශබ්දවලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ව්‍යංජන කියලා. තේරුණාද පුතාලට? ඔව් සර්. ඔව්. එතකොට අපේ ඕඩිය ව්‍යංජන අකුරු කීයක් තියෙනවද? ඔ ව්‍යංජන අකුරු කීයක් තියෙනවද? වැරදුනට කමන්නේ කියන්නේ. ව්‍යංජන අකුරු කීයක් තියෙනවද දරුවනේ? උත්තර දෙන්නේ නැහැ. මාව ඇහෙන්නේ නැද්ද? ඔව්. එතකොට අපිට තියෙනවා ව්‍යංජන අකුරු කීයක්ද? 40. ව්‍යංජන අකුරු තියෙනවා 40. දැන් පුතාලට ඔන්න මන් දැන් ඉන්න චූටි තැනකට සම්පූර්ණ ඕඩිය මතකද නැද්ද කියන්න බලන්න. මතකයි සර්. සම්පූර්ණයෙන් මතකයි. ඔන්න දුවට නම් පුතාටම මතකයි. අනෙක් පුතාටත් මතකද? ප්‍රියංසා ප්‍රියංසා නේද? ප්‍රියංසා පුතාට මතකද මාව මේ කියපු ඒ කාරණාව? අක්ෂරමාලාව. හරි. දම්සිත කියන්න බලන්න පුතා. පුතාට මතක විදියට කියන්න යන්න බලන්න. සහල සහල ෆ. ෆ. රයිට්, වෙරි ගුඩ්. සහල ෆ කියන තැනට කීවා. බොහොම හොඳයි. තේරෙනවද? ඔන්න ඔය ටික මතක තිබ්බම මූලික ටික හරි. එතකොට පුතේ අපි සොර කියන එක විතරයි නේද ගිය සති ලියාගත්තේ? එහෙනම්
ඊළඟ කවුද? රියන්සා. මොකද රියන්සා පුතාට මාව ඇහෙනවද? රියන්සා ඒ වගේ ඇහෙනවද පුතේ වාට මාව? ඇහෙන්නේ නැද්ද? එතකොට දම්සිත් පුතා හොඳයි, තේරුණා නේද? එතකොට දැන් බලන්න අපට ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොටස ඉගෙන ගන්න. දැන් අපි බලමු මේ කොටස කොහොමද හැදෙන්නේ, තේරුණා නේද? ව්‍යංජන කියන අකුරු කොහොමද හැදෙන්නේ? එතකොට පුතේ තේරුම් ගන්න ඕන, අපි හුස්ම ගන්නවානේ. අපි හුස්ම ගත්තම මෙන්න මේ පෙනහැල්ලට ගිහිල්ලා පිරෙනවා. මෙන්න මේ පෙනහැල්ලේ පිරෙන මේ හුලම් පාර, තේරුණා නේද? මෙන්න මෙහෙම ඇවිල්ලා උගුර, තල්ල, මුදුන, දත්, තොල් හා නාසය. කියන්න පුතේ, උගුර, තල්ල, මුදුන, දත්, තොල් හා නාසය කියන තැන්වලදී බාධාවකට ලක් වෙලා, බ්ලොක් වෙලා ඇතිවන ශබ්දවලට තමයි අපි කියන්නේ ව්‍යංජන කියලා. දම්සිත් පුතාට පැහැදිලිද? තේරුණාද මං කියන එක? ඔව්. එතකොට පුතේ අපි හිතන විදිහට දැන් බලන්න ඕන මේ ව්‍යංජනාක්ෂර කොච්චරක් තියෙනවා. තේරුණා නේද? අපි බලන්න ඕන එතකොට මොනවද ව්‍යංජනාක්ෂර කොච්චරක් තියෙනවද අපට ඉගෙන ගන්න කියලා. තේරුණා නේද? එතෙන්දී අපි දන්නවා මුළු ව්‍යංජන අකුරු කීයක් තියෙනවද? 40ක් තියෙනවා. ඒ ටික අපි කරලවම කිව්වත් ලියන ලේසියට ගන්න මේ ක ච ට ත ප ක ච ට ත ප ඊට පස්සේ ග ජ ඩ ද බ මේවා නිකන් කටපාඩම් වගේ තියෙන්න ඕනේ. ක ච ට ත ප ග ජ ඩ ත ප. දැන් අපි අර ලේසියට ලියනවානේ නේද? එතකොට අපි හොයා ගන්නවා මේ කචට තප වෙනකොට තවත් කචට තපක් තියෙනවා. මේ කචට තප වෙනකොට තවත් කට, මේ බලන්න ක, ඒකත් ක, හැබැයි ශබ්ද වැඩි ක, මේ ච ට ත ට ත ත ප ප කචට තප කචට තප කියන්නේ මම බතලා කචට තප කචට තප දෙවිලි පේලු ටික ශබ්ද දෙක නේ. ග ජ ඩ ද බ ඊළඟට එනවා ග ජ ඩ ද බ කචට තප කචට තප ග ජ ඩ ද බ ග ජ ඩ ද බ කියන්න බලන්න මයි පුතාල. කචට තප කචට තප ග ජ ඩ ද බ ග ජ ඩ ද බ. වෙරි ගුඩ්. ඊළඟ ටික එනවා පුතේ ඤ න න ම ඤ ණ ණ ම. මේ අකුරු ඔක්කොම හල් අකුරු විදිහට තියෙන්නේ. මේ හැම එකක්ම හල් අකුරු. ඤ ණ ණ ම කියන බලන්න නයි. ඤ ණ ණ ම කො ඤ ණ ණ ම ඤ ඤ ණ ණ ම ආයෙත් එනවා ග ජ ඩ ද බ. මේ බල ග ජ ඩ ද බ ඔන්න ඔය විදිහට එන. පැහැදිලි නේද? ඊට අමතරව මෙතනින් තියෙන ටික තමයි පුතේ යරලව ෂ ෂ ස හ ල ෆ කියන අකුරු. ඔන්න ඔය අකුරු 40 තමයි පුතේ ව්‍යංජන විදිහට අපි සලකන්නේ. පැහැදිලිද? පුතාලට තේරුණා නේද? පැහැදිලිද දරුවනේ? හරි. මාතෘකාව ලියා ගන්න පුතේ. අපි ගිය සතියේ ලියාගත්තේ දෙවෙනි එක ලියාගත්ත නේද? දීර්ඝ ස්වර කියලා ලියලා ඉවර කරා නේද මයි පුතාලට, මතකද? ඔව්. ඊට යටින් දා ගන්න මාතෘකාව ව්‍යංජන කියලා. ව්‍යංජන කියලා. ව්‍යංජන. හරිද? හරි. හරි. ලියා ගන්න පුතේ. පෙනහැල්ලේ සිට, පෙනහැල්ලේ සිට පිටතට ගලා එන, පෙනහැල්ලේ සිට
පිටතට ගලා එන පෙනහැල්ලේ සිට පිටතට ගලා එන වායු දහරාව පෙනහැල්ලේ සිට පිටතට ගලා එන වායු දහරාව උගුර තල්ල මුදුන උගුර තල්ල මුදුන දත් උගුර තල්ල මුදුන දත් තොල් සහ උගුර තල්ල මුදුන දත් තොල් සහ නාසය යන තැන්වලදී බාධාවකට ලක්වීමෙන් ඇතිවන ශබ්ද බාධාවකට ලක්වීමෙන් ඇතිවන ශබ්ද ව්‍යංජන නම් වේ. තේරුණාද පුතාලට? ඔව්. ව්‍යංජන නම් වේ. ඔන්න මයි පුතාල මතක තියාගන්න ඕන විශේෂ දෙයක්. මේ ටික වැදගත්. ව්‍යංජන නම් වේ. මේවා ඔය ව්‍යංජන කියන අකුරු මේවා මේ බලන්න පුතේ. ගතකුරු ගාත්‍රාක්ෂර හසකුරු හල් අකුරු මේ බලන්න පුතාලා. එහෙනම් මට කියන්න බලන්න ව්‍යංජන වලට කියන තව නම් හතරක් කියන්න බලන්න. ඔව් කියන්න බලන්න පුතේ. ව්‍යංජන වලට කියන තව නම් හතරක් කියන්න බලන්න පුතාලා. ගතකුරු ශාස්ත්‍ර ගාක්ෂර හසකුරු හල් අකුරු ශරීරාක්ෂර. හොඳට මතක තියාගන්න ඕනේ. ගතකුරු ගාත්‍රාක්ෂර හසකුරු අල්ලකුරු සහ ශරීරාක්ෂර යන නම් වලින්ද හැඳින්වේ. හරිද පුතාලා? ගතකුරු ගාත්‍රාක්ෂර අසකුරු අල්ලකුරු ශරීරාක්ෂර යන නම් වලින්ද හැඳින්වේ. හරි නේද? හරිද පුතා, ලියාගත්තද? ඔව් සර්. ඔව්, හරි. මේක ලියාගත්තනේ. හොඳයි. ගතකුරු ගාත්‍රාක්ෂර හසකුරු අල්ලකුරු සහ ශරීරාක්ෂර ලෙසද හැඳිනේ. මෙවැනි අක්ෂර 40කි. ඔන්න ලියාගන්න පුතේ. මෙවැනි අක්ෂර 40කි. ඔන්න වැදගත්ම දේ පුතේ. මෙවැනි අක්ෂර කීයද පුතාලා? මේ වගේ අක්ෂර කීයක් තියෙනවද? 40ක්. 40ක් තියෙන. දැන් මේ බලන්නකො. ලේසි ඔය ටික. මේ බලන්න. කා ච ට තා ප. ලේසි. කච්චට තප ආයෙත් එනවා. කච්ච ට තා ප. මේ බලන්න. කච්චට තප කච්චට තප. ඊළඟට එනවා ග ජ ඩ ද බ. ග ජ ඩ ද බ ග ජ ඩ ද බ. මේ බලන්න. පච්චට තප කච්චට තප ග ජ ඩ ද බ ග ජ ඩ ද බ.
ඥ න න ම ඤණණම ය ර ල ව ෂ මේ ඡායන්න මොකද්ද පුතා? ඉක්මනට කියන්න මේ ඡායන්න මොන ඡායන්නද? මාත්‍රාව මේකට අපි කියන්නේ මේ ඔව් නේද? හරියටම දැනගන්න ඕනි. මෙයාට අපි කියන්නේ තාලුජෂ. තාලුජ මෙයාට කියන්නේ මොකද්ද පුතේ? තාලුදෂ ආලුජ ගයනු සයන්න නෙවෙයි, තාලුජෂ. ඊට පස්සේ යා මෙයා මොන සයන්නද? මහත්යම් මහ ප්‍රාණ නෙවෙයි, මෙයාට කියනවා මූර්ද මූර්ධජෂ. මොකද මූර්ධජෂ? මම පුතාල බොහොම හොඳයි. ඔව් මූර්ද එයාලා දන්න විදියට උත්තර දෙන්න. අපි හරිම දේ ඉගෙන ගමු. ඒක තමයි අපේ පන්තියේ විශේෂත්වය පුතේ. තේරුණා නේද? අපි හෙමීට හෙමීට යන්කෝ. අපට ලොකු ගමනක් අපි යන්නේ. පුංචිවට මේ එකපාරට හති දාගෙන දුවලා එහෙම නෙවෙයි, සරලව. තාලුජ සයන්න මූර්ධ ච ස සා. මේ සයන්නට කියන නම මොකද්ද? දන්තජ. දන්තජස කියන්නේ පුතේ දන්තජ. දන්ත ආලුජෂ මූර්ධජෂ දන්තජෂ. දන්ත ඔ ගයනු ශයන්න නෙවෙයි, තාලුජෂ. පයනු ශයන්න කියලා එකක් නෑ. මූර්ධජෂ නිකන් ශයන්න නෙවෙයි, දන්තජ. ශ ස සහ ආ ල ල ඔ ස ස සහ ල. මේ බලන්න තව අකුරු ටිකක් තියෙනවා. ගා ජ ඩ දා බ. එතෙන් එනවා ෆ. මේවට තමයි අපි කියන්නේ. ඔ පුතේ මොන අකුරුද? ද ජ ඩ ද බ. සංඥකාක්ෂර. මොනවද පුතේ? සංඥකාක්ෂර. මෙන්න මේ දෙවෙනියටයි හතරවෙනියටයි තියෙන ටිකට තමයි අපි කියන්නේ මහා ප්‍රාණ කිය. ඕ අපි ඉගෙන ගන්නව ඈ. ආයෙ පැටලෙන්න තියන්නේ, බය වෙන්න එපා. මම පුතාලට බොහොම පිළිවෙලට ලස්සනට ওই ටික කියලා දෙන්න. හරි. දැන් පුතාලා ලියාගත්ත නේද මේක? මේ අක්ෂර කීයයි කියලාද කිව්වේ? 40යි කියලා නේද කියවුවේ? ඔව් සර්. ආ දැන් මේ ටික ලස්සනට ලියාගන්න බලන්න මම පුතාලා. මේක දිහා ඔව් බල සර්. බල ඉන්න ඕනේ. ඉක්මනට ලියන්න බලන්න. පුළුවන් නේද? පුළුවන් සර්. ආ ටග්ග ඉක්මනට ලියන්න මම පුතාලා. හරි සර්. හරි හරි සර්. හරි නේද පුතේ? හොඳයි. ඔන්න දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ තව දෙයක් තියෙනවා පුතේ. ඇත්තටම මේ ඕඩියේ
දැන් අපි මුලින්ම තිබ්බ හෝඩිය කොටස් දෙකට බෙදුවා ස්වරයි ව්‍යංජනයි. ස්වර ආය කොටස් දෙකට බෙදුවා. දැන් මේ ව්‍යංජන අකුරු ටික ආය බෙදෙනවා කොටස් ගොඩකට. ආය කොටස් ගොඩකට බෙදෙනවා. නේද පුතේ? මෙන්න මේ අකුරු ටික තමයි අපි හරියට අඳුනා ගන්න ඕන. තේරුණා නේද? මේ අකුරු තමයි අපි හරියට අඳුනා ගන්න ඕන. එතකොට මේ අකුරු කොහොමද වර්ග කරන්නේ මොන විදිහටද? දැන් ලියන දිග පළල මහත උස අනු අකුරු වර්ග කරන්න පුළුවන්ද පුතේ? බැ නේද? අකුරල් ලියන විදිහ අනුව දිග අනුව පළල අනුව මේක වර්ග කරන්න බැ. අන්න ඒකෙන් ද පුතේ මෙන්න මේ අකුරු ශබ්ද වන ආකාරය. තේරෙන නේද? අකුරු ශබ්ද වන ආකාරය. නැත්නම් මේ ලියන තැන් අනුව ඒවට දීලා තියෙනවා නම් අන්න ඒවත් එක තමයි අපිට මෙන්න මේක ඉගෙන ගන්න. තේරුණා නේද? එතකොට අපිට මේ බලන්න සරලම දෙයක් තියෙනවා මේ කච්චට තප්ප. කච්චට තප්ප. ඕම් ඔය ටික හරි සරලව පහසුවෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ශක්තියකින් කියන්න පුළුවන්. මේ බලන්න ඒකින්දා කච්චට තප්ප. ඊළඟට කියමු කච්චට තප්ප. අඩු ශක්තියකින් කියන්න පුළුවන්ද? බෑ. ඈ. ඊයාලට එහෙම අඩු ශක්තියකට වඩා ලොකු ශාජියක් ඕන. ඊළඟ එක නම් ගජඩ ගා. ආ ඊයාලට අඩු ශක්තියකින් පුළුවන්. ඊළඟ එක නම් ගජඩ තප්ප. ඕ බලන්න. දැන් මේ පළවෙනි එකේනයි තුන්වෙනි එකේනයි එක විදිහ. දෙවෙනි එකේනයි හතරවෙනි එකේනයි එක විදිහ. ඒ ශබ්ද කරන විදිය අනුව ඒ අනුව අපි මෙයාලව දෙන්න වෙන් කරගන්නවා. සරලම දේ තමා පුතේ අල්ප ප්‍රාණ කියනවා මේ මේ මහත්තයා.